ඇත්තටම මං හිතනවා මෙන්න මේ අභිරහස් කාලයක් තිස්සේ ඔයාට විසඳ ගන්න බැරි වෙච්ච අභිරහසක් වෙන්නේ නැති. ඒ තමයි ඇයි ඔයාගේ පැන්සලේ තුඩ ගැඩෙන්නේ. ඉතින් වැඩි වැඩි කතා නැතුව අපි ඉක්මනටම කතා කරමු ඇයි ඔයාගේ පැන්සලේ තුඩ ගැඩෙන්නේ කියලා. පැන්සලේ තුඩ ගැඩෙන එක ගැන කතා කරනකොට අපි දන්නවා පැන්සල් කියන්නේ ග්‍රැෆයිට් පෙන්සිල්ස් විතරක් නෙමෙයි ගොඩක් පැන්සල් වර්ග තියෙනවා. එතකොට සොෆ්ට් පැස්ටල්ස් පැන්සල්, එතකොට ග්‍රැෆයිට් පැන්සල්, ඒ වගේම තමයි චාකෝල් පැන්සල්, එතකොට පාට පැන්සල්, ක්‍රේයෝන්ස් ඔය වගේ ගොඩක් පැන්සල් වර්ග තියෙනවා. විවිධාකාරයේ පැන්සල් වර්ග තියෙනවා. ඉතින් මේ පැන්සල් වල ඇයි තුඩ කැඩෙන්නේ උල් කරද්දි? සමහර පැන්සල් තියෙනවා කොච්චර ප්‍රවේශමට උල් කරත් ඒකේ තුඩ කැඩෙනවා. අපි මුලින්ම කතා කරලිමු ග්‍රැෆයිට් පැන්සල් සම්බන්ධව. ග්‍රැෆයිට් පැන්සල් කියන්නේ ග්‍රැෆයිට් පැන්සලක් හදනකොට ඒකේ තියෙන්නේ ලී ජැකට් එකක්. ඒ වගේම තමයි ඔය ලී ජැකට් එක ඇතුලේ තියෙනවා ග්‍රැෆයිට් කෝ එකක්. එතකොට මෙන්න මේ ග්‍රැෆයිට් කෝ එක, ඒක හරි අමුතු ග්‍රැෆයිට් කෝ එකක්. ඒ කියන්නේ ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ලෙඩ් එක කියලා. ඉතින් මෙන්න මේ ලෙඩ් එක හැදිලා තියෙන්නේ මැටි ග්‍රැෆයිට් සහ ලෙඩ් ග්‍රැෆයිට්. නැත්නම් ඒත් ග්‍රැෆයිට් විශේෂයක් ලෙඩ්. ඒ කියන්නේ ඊයම් කියලා පාවිච්චි කරාට ඒක ඊයම්ම නෙමෙයි. හැබැයි ඒකත් ග්‍රැෆයිට් විශේෂයක්. ඔන්න ඔය තුන එකතු කරලා ඒකේ මික්ස් එකක් හදලා, ඒ කියන්නේ වතුරෙන් අනලා මික්ස් එකක් විදියට හදලා තමයි පල්ප් එකක් හදලා, ඒ පල්ප් එක කම්ප්‍රෙස් කරලා කූරු විදියට හදලා තමයි ග්‍රැෆයිට් එක පැන්සලක් විදියට, පැන්සලකට දාන්න පුළුවන් ලෙඩ් එකක් විදියට හදලා එවන්නේ. ඔව්, පැන්සල් කූරට කියන්නේ ලෙඩ් එක කියලා. ඒ වගේම තමයි ඒකට එකතු කරන දේවල් වලටත් මෙටීරියල් එකක් තමයි ලෙඩ් කියන්නේ. ඉතින් මේ විදියට පැන්සල කම්ප්‍රෙස් කරද්දී සමහර කම්පැනි වල වෙන වැරද්දක් තමයි ඒ කම්පැනිස් වල හරියට කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ කෝ එකේ තියෙන කම්ප්‍රෙස් උන් නැති වුනාම ඒ කෝ එකේ තියෙන තදගතිය අඩු වෙනවා. තදගතිය අඩු වෙලා ඒක කැඩෙන්න බලනවා. ඉතින් අනිත් දේ තමයි මේ කම්ප්‍රෙස් කරලා විතරක් නවත්තන්නේ නැහැ ඒ කට්ටිය. ඒක අධික රස්නයක් යටතේ පිලිස්සීමකට භාජනය කරනවා ඒ ලෙඩ් එක ජැකට් එකට දාන්න කලින්. ජැකට් එකට දැම්මොත් ඒ ලී කෑල්ල පිච්චෙනවනේ. ඉතින් ඒ නිසා ජැකට් එකට දාන්න කලින් අධික රස්නයක් යටතේ පුච්චනවා, හරියට ටයිල් කැට පුච්චනවා වගේ. ඉතින් එතෙන්දි තමයි මෙන්න මේ ලෙඩ් එක නියමාකාරයෙන් සෙට් වෙන්නේ. ඉතින් මෙන්න මේ සෙට් වෙන එක හරියට සෙට් වෙන්නේ නැහැ නියමිත උෂ්ණත්වයේ නියමිත ආකාරයට පිච්චුනේ නැති වුණොත්. සමහර පැන්සල් බ්‍රෑන්ඩ්ස් වල ඒ ප්‍රශ්න ගොඩක් වෙලාවට තියෙනවා. හරියට පිච්චිලා නැහැ ලෙඩ් එක පැන්සලේ, නැත්නම් හරියට කම්ප්‍රෙස් වෙලා නැහැ ඒක එක ලෙඩක්. අනිත් දේ තමයි ඔය පැන්සල් පිටරටින් ලංකාවට එනකොට ලොකු බල්ක් විදියට කන්ටේනර් පෙට්ටිවල එන්නේ. ඉතින් කන්ටේනර් පෙට්ටිවල සැපට ලංකාවට එන පැන්සල්, අපේ ෂොප්ස් වලට ලොකු පෙට්ටිවල එන පැන්සල්, ඒවා බිම වැටිලා ඊට පස්සේ ඒ පැන්සල් වල තියෙන ලෙඩ් එක පැන්සල ඇතුලෙන් කැඩෙනවා. ඔයාගේ ගාව තියෙන පැන්සල් කවදාකවත් බිම වට ගන්න එපා. අලුතෙන්ම ගෙනාපු පැන්සලක් උනා බිම වට ගන්න එපා. ගොඩක්ම වෙලාවට B අගේ තියෙන පැන්සල් වලට තමයි මේ ලෙඩේ එන්නේ. සාමාන්‍යයෙන් 9B එකකට වගේ යනකොට ගොඩක් වෙලාවට පැන්සලේ තුඩ කැඩෙන්න පටන් ගන්නවා. ඔයාගේ පැන්සල බිම අතෑරිලා තිබුණොත් ඒ පැන්සල බිමට වැටුණට පස්සේ ජැකට් එක ඇතුලේ තියෙන ලෙඩ් එක කැලි කැලි වලට තැන් තැන් වලින් කැඩලා යන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා උල් කරන වාරයක් 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 පාසා ඔයාගේ ලෙඩ් එක කැඩෙනවා. ඕල්රෙඩි කැඩිලා තියෙන්නේ, ඒක ගැලවිලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ අර ඔය කාරණේම තමයි අනිත් පැන්සල් වලටත් වෙන්නේ. එක්ක කම්ප්‍රෙෂන් ප්‍රශ්නයක්, ඒ කියන්නේ කම්ප්‍රෙස් වෙලා නැහැ හරියට කෝ එක. එහෙමත් නැත්නම් පුච්චන කෝ එකක් නම් පිච්චුණාට පස්සේ ඒක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්ක සමහර දැන් අපි කම්ප්‍රෙස් චාකෝල් පැන්සලක් වගේ ගත්තොත් ඒක බයින්ඩ් එකක් දාලා බයින්ඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ බයින්ඩ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණත් උල් කරන්න පැන්සලේ තුඩ කැඩිලා වැටෙනවා. ඉතින් එහෙම වුණාම මේ වගේ පැන්සලක් අපිට විනාඩි 5කටත් වඩා අඩු කාලයක් ඇතුළත මේ වගේ පොඩි පැන්සලක් විදියට හදාගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේකට කරන්න තියෙන විසඳුම? ඉතින් මේකට ඇත්තටම විසඳුමක් නැහැ. හැබැයි පොඩි ට්‍රික් එකක් මම කියන්නම්. දැන් මම කරන දෙයක්, මම ඉති ගුණ ලෝභයනේ, ඒ නිසා මම කරන දෙයක් මම ඔයාට කියන්නම්. දිගින් දිගටම පැන්සලක් කැඩෙන්න ගත්තොත් මම නම් කරන්නේ පැන්සලේ තුඩ ඒ කැඩිච්ච තැනට ආයෙත් ගම් පොඩ්ඩක් දාලා නැවත තුඩ ඇතුළට තියලා අලවනවා. අලවලා දවසක් විතර හොඳට වේලෙන්න තිබුවට පස්සේ, ගම් කියන්නේ කෙම්ෆික්ස් කියලා ගම් බ්‍රෑන්ඩ් එකක් තියෙන ලංකාවේ, ඒ වගේම මේක ගොඩක් වඩුමඩුවල ලී වැඩවලට තමයි ගන්නෙ. අන්න ඒ ගම් වර්ගේ ගන්න, ඒක අරගෙන ඒක ඒකෙන් බින්දුවක් තියලා කෝ එකට ආයෙත් අලවන්න. අලවලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්, ආයෙ එතනින් නම් කැඩෙන්නේ නැහැ.
පැන්සල ඉතින් ඊට පස්සේ අර මම කලින් වීඩියෝ එකක පෙන්නුවා වගේ ඔයාට ඒක වැලිකඩ දාසියක ගාලා ස්මූත් කරගන්න පුළුවන් නැත්නම් ෂාප් කරගන්න පුළුවන් එජ් එක ඉතින් ඔයා ඒ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මෙන්න මෙතනින් කාඩ් එකක් දාලා තියන්නම් ඒක දැම්මම ගිහිල්ලා බලන්න ඒ වගේම තමයි ඔයා උල් කරන විදිය පැන්සලක් ෂාප් කරන්න යන විදියනොත් ඔයාගෙ තුඩ කැඩෙන්න පුළුවන් ඉතින් ගොඩක්ම B 9B 6B 8B වගේ පැන්සල් පුළුවන් තරම් තුනි බ්ලේඩ් එකකින් උල් කරන්න බලන්න එතකොට බ්ලේඩ් එකේ ප්‍රෙෂර් එක ඇවිල්ලා තුඩ කැඩිලා වැටෙන්නේ නැහැ ඉතින් ගොඩාක් ඝනකම පිහියකින් වගේ දෙයකින් ඔයා පැන්සල් උල් කරන්න ගියොත් ඉතින් තුඩ කැඩිලා බිමට වැටෙනවා ඉතින් ඒක නවත්තන්න නම් ඔයාට තියා සක්කරයටවත් බෑ ඉතින් ඔයා ඔයාගේ පැන්සල් ටික හරි පරිස්සමට පාවිච්චි කරන්න ඒ වගේම තමයි අර මං කලින් කෝවාගේ කවදාකවත් ඔයාගේ ළඟ තියෙන පැන්සල් නිකරුණේ බිම වැටෙන්න නම් දෙන්නපා ගොඩක් පරිස්සමට තියාගන්න ස්ටෙඩ්ල වගේ මිලාධික පැන්සලක් නැත්නම් ෆේබර් කාසල් වගේ මිලාධික පැන්සලක් බිම වැටලා ඇතුළේ කෝ එක දිගටම කැඩිලා ගියොත් අර විදිහේ වැඩක් කරගන්න මොකද ගම්ඩින්ගක් ගාලා අලෝ ගන්න ලැබුවට පස්සේ ආයි ගැලවෙන්නේ නැහැ ඔයාට දිගටම වැඩ ටික කරගන්න පුළුවන් ඒක වැලිකඩ දාසියක් පාවිච්චි කරලා සුද්ධ කරගන්න විතරයි තියෙන්නේ ඉතින් හරි සරලයි පැන්සල කොට වෙනකන් උල් කරන්න එපා ඒ වගේ වැඩක් සිද්ධ වුණොත් අනිත් දේ තමයි එහෙම කැඩෙන පැන්සල් බ්‍රෑන්ඩ්ස් තියෙනවා මට ඉතින් නම් වශයෙන් මෙතෙන්දි කියන්න බෑ මම රිවිව් එකක් කරපු වෙලාවකට කියන්නම් කැඩෙන මේක කැඩෙනවද මේක කැඩෙන්නේ නැද්ද කියලා ඉතින් මට දිගට පොලිමක් විදියට නම් වශයෙන් දාන්න බෑ මෙතෙන්දි එහෙම කැඩෙන බ්‍රෑන්ඩ් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඔයා ගොඩාක් දිගට තුඩ උල් කරගන්න යන්න එපා ඔයාට ඇති වෙන ගාන්ට විතරක් ඒ තුඩ ෂාප් කරලා තියාගන්න එතකොට ඔයාට සාමාන්‍යයෙන් අයිඩල් එකේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා පුරුදු වෙන්න ඕන තැනේ හැටියට ඇනේ ගහන්න චිත්‍රන් දිද්දි මම අර බ්‍රෑන්ඩ් එකේ මෙච්චර උල් කරා ඒ නිසා මේ කුල් කරගන්න බැරුණා ඒ නිසා මේ පැන්සල හරි නෑ කිය කී ඉන්නවට වඩා මේකට ගැලපෙන විදියට වැඩක් කරගන්න. එතකොට ඔයාටත් හොඳයි ඔයාගේ සාක්කුවටත් හොඳයි වැඩි. මොකද මේ දවස්වල බඩු ගොඩක් මිලයි. අනිත් එක තමයි ඔයා පැන්සලක් උල් කරනකොට කවදාවත් ලොකු පතුරු පතුරු උල් කරන්න යන්න එපා පැන්සලේ තුඩ. පැන්සල උල් කරන වෙලාවට පැන්සලේ ඒ ලී ජැකට් එක අයින් කරනකොට ඉතා සියුම් පෙත්තක් විදියට ඒක අයින් කරලා දාන්න. නැතුව මේ ලොකු පතුරු නිකන් හරියට මේ උඹලකඩ කෑල්ලක් පතුරු ගහනවා වගේ පතුරු ගහන්න යන්න එපා. එහෙම නැත්නම් මේ කුණ්‍යක් හිටවන්න කුණ්‍යක් උල් කරනවා වගේ උල් කරන්න යන්නත් එපා. පැන්සල උල් කරනකොට ඒක ජෙන්ට්ලි. ඒ කියන්නේ හරි සුමටව කරන්න ඕනේ. ඒකත් ආට් එකක්. ඒකත් ඉගෙන ගන්න ඕන. ඒක උගන්වන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මං හිතනවා ඔයාගේ ඔය පැන්සල් වල තුඩ කැඩෙන ප්‍රශ්න මොකද්ද කියලා දැන් දන්නවා ඇති. ඉතින් ඒකට ඔයත් පුළුවන් තරම් සොලියුෂන්ස් හොයන්න බලන්න. ඇයි කොහොම ඇයි මේ තුඩ කැඩෙන්නේ? කොහොමද මම මේකෙන් මේ වසංගතෙන් බේරෙන්නේ කියන එක හොයලා බලන්න හොයලා බලලා මටත් කියන්න මොකක් හරි මට මගහැරුණා නම් එහෙනම් මේ වගේ ටිප්ස් ඇන් ට්‍රික්ස් වීඩියෝ එකක් ඉස්සරහටත් ඔයාලට මං ගේනවා ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න ඒ වගේම තමයි subscribe කරාට පස්සේ න රතුපාට bell notification එක ඕල් දාලා තියාගන්න මගේ වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන් ඒ වගේම තමයි पल्ह कमेंट सेक्शन के कमेंट दाँ तम तक करपा ओया वीडियो के संबंध अदहस इतनी ओयाडला ओन करना लिंक सर्व मेकूम मम पल्ह डिस्क्रिप्शन पल्ह डिस्क्रिप्शन बॉक्स के दालती इवे मत की एस एल आर्ट लाइफ पेज गील दम लाइक करके ओयाट आर्ट वगेम ක්‍රාෆ්ට් සම්බන්ධව දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක හරහා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයා ක්ලයන්ට් කෙනෙක් විදියට මට කියලා චිත්‍රයක් ඇඳගන්න එහෙම උවමනාවක් තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් අපිත් කරනවා. ඉතින් කමිෂන් වල. එහෙනම් මං ගිහින් එන්නම්. මම ජනිත් ආයුබෝවන්.